Tassa namo tassa bhagavato arahato samma sambuddhassa. Pingatni me 2022 varshe pavatvena deveni bhavana vedasatahana palaveni bhavana vedasatahana kutapi janwari maase 8 wenida aarambha kala avasan kara. මේ භාවනා වැඩසටහනට සහභාගී වෙන්නට මේ ධර්මායතනයට පැමිණි ඔබ සියලු දෙනා අපි බොහොම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අපි ඔබෙන් ඉල්ලා සිටිනවා පළමු කොටම මේ වැඩසටහනෙන් උපරිම ඵල ප්‍රයෝජනයට ගන්නට ඔබ බොහොම අවධානයෙන් කටයුතු කළා. බොහොම හික්මීමෙන් සංවරවයෙන් කටයුතු කරලා මේ කියන දේවල් හොඳට තේරුම් අරගෙන මේක අනුගමනීය ප්‍රතිපදාවක් හැටියට අනුගමනය කරන්නට හිතේ ධාරණය කරන්නට කරගන්නට කියලා ඉල්ලීමක්. ඉතින් ඒක නිසා පින්වතුනි ඔබ බෞද්ධයන් හැටියට ඔබේ ඒකායන බලාපොරොත්තුව මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස විමුක්තියටපත් වෙන්නට, එහෙම නැත්නම් සිංහලෙන් අපි කියනවා නම් නිවන් දකින්නට, නිබ්බානගාමි තත්ත්වයටපත් වෙන්නට. ඉතින් ඒක නිසා මේ නිවන් දකින්නට නම් ඔබේ හිත පිරිසිදු කරගන්න ඕනේ. ඔබේ හිත පිරිසිදු කරගන්න ඕනේ. ඔබේ හිත කිලුට වෙනවා. කොහොමද කිලුට වෙන්නේ? ප්‍රිය දේට ඇලීම නිසා රාගයෙන් හිත කිලුට වෙනවා. අප්‍රිය දේට ගැටීම නිසා ද්වේෂයෙන් හිත කිලුට වෙනවා. ප්‍රිය අතර මැනීමෙන් සංසන්දනය කිරීමෙන් මානයෙන් කටයුතු කිරීම නිසා මෝහයෙන් හිත කිලුට වෙනවා. එතකොට ඔබ පළමු කොටම දැනගත යුතුයි මේ ඔබේ හිත කිලුටු වෙනවා. මේ කිලුටු සිතට සාමාන්‍ය සම්මතයෙන් කියනවා විඥාණයෙන් කටයුතු කරන හිත. සිංහල භාෂාවෙන් අපි කිව්වොත් හැඟීමට හිතට වහල් වෙලා කටයුතු කරන්නේ අර ප්‍රිය දේට ඇලෙන්න, අප්‍රිය දේට ගැටෙන්න, ප්‍රිය අප්‍රිය අතර වැඩසේ මනින්න. එතකොට මේ තුනම නිසා හිත කිලුටු වෙනවා. හිත කිලුටු වෙනවා විතරක් නම් කමක් නැහැ. හිත කිලුටු වීමත් සමග ඔබ තුල යම් බැරදි ගතියක්, ගති පුරුද්දක් හැටියට මුල් බැහැ ගන්නවා. අර පියදේට ඇලීම කියන චන්දරාගය නිසා කාමචන්ද්‍රය කියන තත්වයකට හිතපත් වෙලා හිතේ තණ්හානුසය ඉපදෙනවා. කර්ම බීජයක් හැටියට, ගතියක් හැටියට ඔබ තුල තැන්පත් වෙනවා. ඒ වගේම ඔබ අර අප්‍රිය දෙයට ගැටීම නිසා, ද්වේෂයෙන් කටයුතු කිරීම නිසා, වෛරයෙන්, තරහෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන හැම මොහොතකම ඔබේ හිත කිලුටු වෙනවා විතරක් නෙමේ, ඔබේ හිතේ යම්කිසි ගතියක් මුල් බැහැගන්න. දැන් ඔබට මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට ඔබ ඔය ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වෙන ලෝකේ තමයි ඔබ ඇහෙන් බලනවා, කනෙන් අහනවා, නාසයෙන් ගඳ සුවඳ ගන්නවා, දිවට රස බලනවා, කයට පහස ලැබෙනවා, මනසට ධර්මතාවයන් අරමුණු වෙනවා. මේ ඇහැ, කන, නාසය, දිව, කය, මන හයටමයි ඔබේ අරමුණු වෙන්නේ. වෙන කොහාටවත් අරමුණු වෙන්නේ නැහැ. හැබැයි ඔය ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වෙන මේ ආරම්මණයන් නිසා ඔබ දන්නේම නැතුව ඔබ ආස්වාදයක් ලබනවා. ඔබ ආමිෂ සුවයක් ලබනවා. මේ ආස්වාදයට, ආමිෂ සුවයට ඔබ කැමති වෙනවා. ඒක තමයි ඔබ මේ සතුටක් ලබනවා, සොම්නසක් ලබනවා, සුවයක් ලබනවා, සහනයක් ලබනවා, ප්‍රීති වෙනවා, සතුටු වෙනවා කිව්වේ මෙන්න මේ ආමිෂ සුවයට.
මෙන්න මේ ආස්වාදයක් ලැබෙන එක. හැබැයි ඔය ආස්වාදය ලැබලා ඔබ කටයුතු කරනකොට ඔබ දන්නේම නැතුව ඔබ තුල ගතියක්. ඒ ගතියට කියනවා රාග ගතිය. ඒ ප්‍රියදේට ඇලෙන ආස්වාදයක් ලැබෙන ආමිෂ සුවයක් ලැබෙන නිසා ඔබ තුල රාග ගතිය කියලා ගතියක් ඇති වෙනවා. ඒ වගේම ඔබ අර ඔබට නොගැලපෙන නොපෑහෙන ගතියකට ඔබ තරහ ගන්නකොට වෛර කරනකොට කෝපය කරනකොට ඊර්ෂ්‍යා කරනකොට පටිගයක් ඇති වෙනකොට ඔබ තුල දෙවෙනි වේසය කියන ගතියක් ඇති වෙනවා. ද්වේෂ ගතියක් ඇති වෙනවා. මේ ගති කියන ඒවා ඔබේ ඔය මනෝමය කාය තුල මුල් බැහැ ගන්නවා. ඒ ගති දැන් පුද්ගලයෙක් වයසට ගිහිල්ලා මිය පරලෝ යනවා. මේ මිය පරලෝ යන්නේ ඔය කියපු කූඩුව කරජකය. කරජකය මිය පරලව ගියාට ඔය ගති මිය පරලෝ යන්නේ නැහැ. ඒව නැවත නැවත අලුතෙන් ඔබ නිර්මාණය කරන හදන අර කර්ම බීජ නිසා උපද්වා ගන්න අලුත් කරජකයටත් ඔය සියලු ගති උරුම වෙනවා. ඔය සියලු ගති අර අලුතෙන් හදා ගන්නා කර්ජකයටත් උරුම වෙනවා. ඔබ දැන් මේ සංසාර ගමනේ කල්ප කාලාන්තරයක් එකවරක් දෙකක් තුනක් හතරක් නෙමේ කල්ප කාලාන්තරයක් නැවත නැවත ඉපදී ඉපදී ආවා. මේ එන මේ ගමනේදී ඔබ ගාව තියෙන ඔය ගති පුරුදු තුන මූලික ගති පුරුදු තුනක් තියෙනවා. ප්‍රිය දෙයට ඇලෙනවා කියන රාග ගති පුරුද්ද, අප්‍රිය දෙයට ගැටෙනවා කියන ද්වේෂ ගති පුරුද්ද, ප්‍රිය අප්‍රිය දෙක අතර සංසන්දනය කරන කියන මානයෙන් කටයුතු කරනවා කියන මෝහ ගති පුරුද්ද. එතකොට මේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන ගති තුන ඔබ මේ ජීවිත කාලයේදී හදාගත්ත ගති තුනක් පමණක් නෙමෙයි. මේක කල්ප කාලාන්තරයක්. අතීතයේ හදාගත්ත ගති තුනක්. මේ ගති තුන ඔබ තුල තිබෙන තාකල් ඔබ නැවත නැවත ඉපදී ඉපදී අර කර්මය උරුම කරගෙන අර හේවනල්ල වගේ ඔය කර්මයේ පස්සෙන් එනවා. එහෙම නැත්නම් උදාහරණයක් හිටියට කියතොත් ගොනාට කරත්ත බැඳා වගේ ගොනා යන තැනක කරත්ත යනවා වගේ ඔය කර්මයේ තියෙන තාක්කල් ඔය ගති තුන තියෙන තාක්කල් ඔබ මේ සංසාර ගමන කෙලවර කරන්නේ නැහැ. ඔබ දුක් විඳිනවා කියන්නේ ඔන්න ඔය සංසාර ගමන. දැන් ඔය සිංහල භාෂාවෙන් කියනවනේ සසර ගමන කියලා. සසර කියන්නේ මේක මේ සංසාර ගමන. සං කියන්නේ රාගය, දේශය, මෝහය ගති තුන එකතු කරන ගන්නවට මාගදී භාෂාවේ බුද්ධ භාෂිතේ සං කිව්වා. එතකොට සං කිව්වේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් යමක් ගතියක් එකතු කර ගන්නවට සං. හැබැයි ඒ ගති ඔබ චන්ද රාගයෙන් කැමැත්තෙන්මයි එකතු කරගත්තේ. ඒවා අසුතවත් පුතග්ජන පුද්ගලයෙක් හැටියට ඔබ ප්‍රියයි, මනාපයි, සාරයි, හොඳයි කියලා හිතුවා. ඔබ අසුතවත් පුතග්ජන පුද්ගලයෙක් හැටියට මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් නොගත්ත කාලේ, ධර්මයේ නොදන්නා කාලේ ඔබ හිතුවා ප්‍රිය දෙයට ඇලීම සාරයි කියලා. අප්‍රිය දෙයට ගැටීම, තරහ ගැනීම සාරයි කියලා. ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරලා මැනීම සාරයි කියලා ඔබ හිතුවා. මේ හිතවිල්ල තමයි අර රාගය සාරයි, දේශය සාරයි, මෝහය සාරයි. මෙන්න මේ සාරයි කියලා ඔබ එකතු කරගත්ත ගති තුන තමයි ඔය සංසාර ගති පුරුදු හැටියට ඔබ තුල අදටත්, හෙටටත්, මතුවටත්, අතීතයටත් පැවතුනේ පවතින්නේ. එතකොට ඔබ නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? ඔබ නිබ්බානගාමි වෙනවා කියන්නේ මොකද්ද? මෙන්න මේක තමයි ඔබ දැන් අද ඉඳන් දැනගත යුතු දේ. මෙන්න මේ ඔබ ගාව තියෙන මේ ගති තුන ඔබ මෙතෙක් කල
නිච්චසේ සුකසේ අත්තසේ ගත්තා. අසමානෙන් ගත්තා. ඒවා හොඳයි, ඒවා ප්‍රියයි, ඒවා නිච්චයි, ඒවා සුඛයි, ඒවා සුවයි, ඒවා සුභයි, ඒවා සුචි, ඒවා ප්‍රියයි මනාපයි. ඒවා අර නිච්චනම් සුඛනම් ඒවා මමත්වයෙන් අසමානෙන් අත්තසේ ගත්තා. ඉතින් ඒක නිසා මේ බුද්ධ භාෂිතයේ වචන තුනක් තියෙනවා. අසුතවත් පුතඥන පුද්ගලයා මේ ප්‍රිය දේට ඇලීම කියන ගතිය, තණ්හාවෙන් ප්‍රිය දේට ඇලීම කියන ගතිය නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. ඒ නිසා පුද්ගලයා තුළ තණ්හාවක් ඇති වෙනවා. තණ්හාපච්චය උපාදාන, තණ්හාව නිසා උපාදානයක් සිද්ධ වෙනවා. උපාදානයක් සිද්ධ වීම නිසා ගතියක් බවට පත් වෙනවා. ඒ ගතිය මේ සංසාර ගමන තුළ ඔබ දිගින් දිගටම දිගින් දිගටම නොකඩවා අකණ්ඩවා ජීන්නම අද වෙනකම් පවත්වාගෙන ආවා. දැන් ඔබ හොඳටම දන්නවා, ඔබ අහලා තියෙනවා මේ බෞද්ධ සාහිත්‍යයේ ඉතිහාසයේ අර සේරිවාණිජ ජාතකයේ කතාව. දැන් ඔය ඒ සේරිවාණිජ වෙළෙන්දා අර වෙළෙන්ද බඩු ටිකක් අරගෙන ගියා වෙළඳාම් කරන්න. බෝසත් වෙළෙන්දෙක් හිටියා, එයත් වෙළෙන්ද බඩු ටිකක් අරගෙන ගියා වෙළඳාම් කරන්න. එක ගමට ගියේ. ඉස්සෙල්ලා ගියේ සේරිවාණිජ වෙළෙන්දා. මේ සේරිවාණිජ වෙළෙන්දාට පරණ ගෙදරක් තිබුණා, ගරා වැටිච්ච වලව්වක්. ඒ වලව්වේ වෙන මොකක්වත් තිබුණේ අර දැලි ගැවිච්ච තලියක්. ඒ මිනිස්සු උයාගෙන කෑව තලියක් තිබුණා. ඒ තලිය කිව්ව මෙන්න මේක විතරයි අපේ පරම්පරාවෙන් ආවේ එකම දේ, මේක අරගෙන මොනවා හරි දෙන්න කියලා. අර සේරිවාණිජ වෙළෙන්දා ඉරක් ඇඳලා බැලුවා මේක රත්තරන් තලියක්. නමුත් සේරිවාණිජ වෙළෙන්දා ටිකක් කූට උපක්‍රමකාරී කෙනෙක්. ඒ කූට උපක්‍රමයක් යොදනවා කියලා හිතලා බඩු ටික විකුණගෙන මොනවා හරි පොඩ්ඩක් ඉතුරු කරගෙන ඇහිල්ලා තලිය අරගෙන යනවා කියලා හිතලා ඒක ගන්න නැතුව බඩු ටික වෙළඳාම් කරන්න ගියා. බෝසත් වෙළෙන්දාව ඔය අතර බෝසත් වෙළෙන්දාටත් පෙන්නුවා මේ තලිය විතරයි අපි ගාව තියෙන්නේ මොනවා හරි දෙන්න කියලා. බෝසත් වෙළෙන්දා බැලුවා ඉරක් ඇඳලා මේක රත්තරන් තලියක්. තමන්ගේ තියෙන සියලු බඩුවත් සියලු බඩුවල වටිනාකමට වඩා වටිනවා මේ රත්තරන් තලිය. සියලු බඩු දීලා රත්තරන් තලිය අරගෙන යනකොට මේ තලිය නොලැබුණ ද්වේෂයෙන් වෛරයෙන් අර සේරිවාණිජ වෙළෙන්දා අර බෝසත් වෙළෙන්දාත් එක්ක වෛර ඇති කළා. අර ගතිය මුල් බැහැගත්තා. අර ගතිය තමයි බුදු වෙන ආත්මේ දේවදත්ත හැටියට ඔයගෙන ආවේ. දැන් ඔබත් කල්පනා කරන්ද ඔබ ගාව ඔය තියෙන ගති මූලික වශයෙන්ම තියෙන්නේ මේ බුද්ධ දේශනාවට අනුව ගති තුනයි. ප්‍රිය දේට ඇලෙන රාග ගතිය ඒවත් ඔබ ගාව තියෙනවා. අප්‍රිය දේට ගැටෙන ද්වේෂ ගතිය, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මනින මෝහ ගතිය. මේ ගති තුන ඔබ මේ ජීවිත කාලේ හදාගත්තේ ඒවා පමණක් නෙමෙයි. හැබැයි මේ ජීවිත කාලෙත් හදාගන්නවා. හැබැයි මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව ඔය ගති තුනම ඔබට සතියක් දෙකක් ඇතුළත නගති කරන්නට පුළුවන්. මේ අංගුත්තර නිකායේ සූත්‍ර 10ක් තියෙනවා ගති වර්ගය කියන එකේ. මේ ගති වර්ගයේ තියෙනවා අවසාන වශයෙන් නගති සූත්‍රය. ඔය ගති තුනම නැති කරන්න පුළුවන්, නවත්ත ගන්න පුළුවන්. ඔය ගති තුනම එකතු කරගන්න තුව පුළුවන්, ඉන්න පුළුවන්. එහෙමනම් ඒ අරහතුන් වහන්සේ. එහෙමනම් ඒ මඟපල් ලැබීම. ඉතින් ඒක නිසා ඔබ හොඳට කල්පනා කරගන්න, ඔබ තව ලක්ෂ වාරයක් උපදින්න පුළුවන්. නැවත නැවත දුක් විඳ විඳ මේ ගමන ඉදිරියට යන්න පුළුවන්. දැන් කෝටි වාරයක්, කෝටි ප්‍රකෝටි වාරයක් ඔබ ඉපදී ඉපදී ආවා. ඔය ගති ගැන, ඔය නැති කරන ක්‍රමයක් ගැන, ඔය ගති අලුතෙන් හැදෙන බව ඔබ දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒක නිසා ඔබ ඔය ඇහැම් ප්‍රිය රූප බලලා සංකාරයක් කරලා සමුදේ බිහි කරගෙන අනුසය උපදින හැම මොහොතකම ඔය කණෙන්, ඇහෙන්, කණෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් දොරවල් හයක් තියෙනවා. ඔය දොරවල් හයටම ඔබට අරමුණු වන බොහෝ දේවල් වලට ඔබ ඇලෙනවා. ප්‍රියනම් ගැටෙනවා, අප්‍රියනම් මනිනවා,
ප්‍රියා ප්‍රිය දෙක අතර. එතකොට මේ ප්‍රියා අප්‍රිය දෙකයි තියෙන්නේ. හැබැයි තුනක් බිහි වෙනවා. ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම, ප්‍රියා ප්‍රිය අතර මැනීම නිසා මෝහය. ඔය ගති තුන ඔබ ගාව තියෙන තාකල් මුල් වැහගෙන තියෙන තාකල් ඒ ගති තුන මුල් වැහගන්නේ ඔබේ මනෝමය කාය තුල. ඔබ දැන් හොඳට තේරුම් ගන්න ඕන මිනිස්සෙක් හැටියට මනසක් තියෙන කෙනෙක් හැටියට කල්පනා කරන්න පුළුවන් කෙනෙක් හැටියට ඔබ දැන් ඔය ඔබේ ශරීර කූඩුව බොහොම తాවකාලිකව මේ අවුරුදු ගානකට හදාගත්ත කූඩුවක්. මේ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන මහා භූත හතර తాවකාලිකට తాවකාලිකව ණයට අරගෙන හදාගත්ත කූඩුවක්. හැබැයි අර මනෝමය කාය එහෙම නැති වෙන්නේ නැහැ. ඔබේ මනෝමය කාය මාරු වෙන්නේත් නැහැ. තව කෙනෙකුට මාරු වෙන්නේත් නැහැ, නැති වෙන්නේත් නැහැ. ඔබේ මනෝමය කාය එකම මනෝමය කායක්. ඔබ මේ ප්‍රකෝටි ගාන කෝටි ප්‍රකෝටි වාරයක් කූඩු හදාදා අද වෙනකන් ඔය ගෙනාව මනෝමය කාය තුල ඔය ගති තුන මුල් වැහගෙන තියෙනවා. රාග ගතිය, දේහ ගතිය, මෝහ ගතිය. මේ ගති තුනට බුද්ධ දේශනාවේ නමක් දැම්මා බාන, බැම්ම, ඈඳුත්ත. මේක ඇත්ත වශයෙන්ම ඔබ මේ සංසාර ගමනට ඈඳලා බැඳිලා බඳින ඈඳුත්තක්, බැම්මක්. මේ බැමි තුන වෙන කවුරුවත් හදා දුන්න බැමි තුනක් නෙමෙයි. ඔබමයි නිර්මාණය කරලා හදාගත්තේ. ඔබමයි ඔබ නිර්මාණය කරලා හදාගත්ත ඈඳුතු තුනකින්, බැමි තුනකින්, බාන් තුනකින් ඔබ මේ සංසාර ගමනට ඈඳිලා ඉන්නවා. මේ ඔබ හදාගත්ත බැමි තුන ඔබට මිසක වෙන මොන විශ්වකර්මයෙකුටවත්, සර්ව බලධාරී දෙවිකෙනෙකුට, බුදු කෙනෙකුටවත්, අරහතුන් වහන්සේ කෙනෙකුටවත් ඔබ හදාගත්ත ඔබේ බැමි තුන කපන්න බෑ. කපන්න බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. හැබැයි ඔබට කපන්න පුළුවන්. ඔබට මේ බැමි තුන කපන්න පුළුවන්. ඒකනි කිව්වේ රාගක්ඛයෝ නිබ්බාණං, ද්වේෂක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං. කය කියන්නේ කපනවා. මාගදී භාෂාවේ කය කියන්නේ කපනවා. මේ මාගදී භාෂාවේ බුද්ධ දේශනාවේ තියෙනවා බොහොම අමුතු වචන ටිකක්. මේ බුදු සියලු බුදුවරු කොහේ මොන චක්‍රාපාඨයක ලෞතුරා බුද්ධත්වයට පත් වුණත් ඒ සියලු ලෞතුරා බුදුවරු භාවිතා කරන්නේ මෙන්න මේ භාෂාව. මේ මාගදී භාෂාව අධිගමයට මඟ පෙන්වන භාෂාව, මඟ අධි භාෂාව අධිගමයට පන්නන. ඉතින් ඒක නිසා අධිගමය කියන්නේ මඟඵල. මේ මඟඵල ලබන්න නම් මේ භාෂාවේ තියෙන යම් යම් වචන කීපයක් හරි ඔබත් ටිකක් හරි තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් ඒක නිසා මේකේ තියෙනම රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ නිබ්බාන. ආසවක්කයෝ නිබ්බානං, කම්මක්කයෝ නිබ්බාන. හැමතැනෝ තියෙන කය. කය කියන්නේ කපාදාන. කය කියන්නේ කපාදාන. කපනා කියන්නේ මේ බැම්ම කපන්නම. මේ රාග බැම්ම කපන්න ඕන. මේ දේශ බැම්ම කපන්න ඕන. මේ මෝහ බැම්ම කපන්න ඕන. මේ රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම ඔබ වෙනුවෙන් තව කෙනෙකුට කපන්න බෑ. මට බෑ වෙන කිසි කෙනෙකුගේ රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම කපන්න. බුදු කෙනෙකුටත් බෑ, විශ්වකර්මෙකුටත් බෑ, සතර බලධාරී කෙනෙකුටත් බෑ, වෙන කාටවත් බෑ. හැබැයි ඔබට පුළුවන්. මේක ඔබ හොඳට තේරුම් ගන්න ඕන. එතකොට ඔය බැම්ම හදාගන්නේ ඔබ. ඔබට ඔය බැම්ම කපන්න නම් ඔය බැම්ම හදන එක, අලුතෙන් හදන එක, අලුතෙන් හදන එක, මේ අලුතෙන් හදන එකට කිව්වා අනුසය කියලා. මේ අනුසය න අනුසේටි කරන්න පුළුවන්. අනුත්පාද නිරෝධයෙන්ම අනුසය නූපදවා ඉන්න පුළුවන්.
දැන් ඔබට අපි මේ සතියක් තුල මේ කියන අනුගමනීය ප්‍රතිපදාව කියා දෙන්නේ ඔය බැමි තුන ඔබටම කපන්න මාර්ගයක් පාරක් පිළිවෙතක් බුදු කෙනෙක් ලෝකෙට බුද්ධත්වයට පත් වෙලා කියා දුන්නේ ඒක වෙන මොකක්වත් නෙමෙයි නැතුව බුදුහාමුදුරුව මේ සිල් ගන්න කියා දුන්නා දන් දෙන්න කියා දුන්නා බණ භාවනා කරන්න කියා දුන්නා ඒ වගේම මේ වඳින්න පුදන්න යදින්න පතින්න ඒවා බුදු කෙනෙක් කියා දෙන දේවල් නෙමෙයි බුදු කෙනෙක් හැටියට බුද්ධත්වයට පත් වුණාම බුදුහාමුදුරුව කියා දෙන දේ තමයි මෙන්න මේ බැමි තුන තමන්ටම කපලා ඒ බැමි තුනේ මිදි නිදහස් වෙන පිළිවෙත මාර්ගය පාර ප්‍රතිපදා ඒ බැමි තුන කපා ඔබ නිදහස් වෙන තුරු ඔබ නැවත නැවත යලි යලි මතු මතුත් ඉපදි ඉපදි මේ දුක් පැවැත්මට මේ දුක් පැවැත්මට යලිත් බැඳෙනවා ඔය තල 31ක් කියන්නේ ගති 31ක් මේ තල 31 තුල ඔබ මනුෂ්‍ය ලෝකේ ඉපදුනොත් ඔබට හොඳට මනසක් තියෙනවා කල්පනා කරන්න පුළුවන් නමුත් මේ තල 31 තුල අපා හතරක් තියෙනවා නිරය තිරස්චීන යෝනිය භූත බේත මේ වගේ හතරක් තියෙනවා පෙත්‍තිවිෂය නිරය මේ වගේ අසඤ්ඤතලයේ තියෙනවා ඒ වගේම මනුෂ්‍ය ලෝකෙට අමතරව තිරිසන් ලෝකෙත් තියෙනවා ඔබට දකින්න ඒ වගේම දිව්‍ය ලෝකයක් තියෙනවා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා බොහොම ගාණක් 21ක් මේ සියලු තැන්වල ඔබ ඉපදෙන්නේ ඔබ හදාගත්ත ගතියට අනුවයි දැන් ඔබ හිතන්න එපා ඔබට ඉපදෙන්න දිව්‍ය ලෝකයක් නැහැ හැදිලා ඔබට ඉපදෙන්න අපායක් ඔබ හැදිලා නැහැ. ඔබ හදා ගන්නවා. ඔබ හදාගත්තොත් ඔබ එතන ඉපදිනවා. ඔබ වෙන එකක් හදාගත්තොත් ඔබ වෙන තැනක ඉපදිනවා. ඔබ ඒවා හදා නොගත්තොත් ඔබට ඉපදෙන්න තැනක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? නිවන් දකිනවා. ඉතින් ඒක නිසා දැන් ඔබ ඔය මෙතෙක්කල් මේ අනවරාග සංසාරේ ඔබ කෝටි ප්‍රකෝටි වාරයක් ඉපදුනේ ඔබ හදාගත්ත ඔය ගතිය. ඔබ හදාගත්තා. ඉතින් ඒක නිසා මේ ඔබ හදාගත්ත ඔය ගති තමයි ඔබ තුල ඔය ක්‍රියාත්මක වෙන්නේ. නැතු වෙන මොනවත් නෙමෙයි. ඉතින් ඒක නිසා ඔබ හිතන්න එපා ඔබට යන්න දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා ඔබ හදාගන්නවා. ඔබ හිතන්න එපා ඔබට යන්න අපායක් හැදිලා තියෙනවා කියලා ඔබ හදාගන්නවා. ඔබ මනුෂ්‍ය ලෝකෙට එනවා නම් ඒකත් ඔබ හදාගන්න දෙයක්. ඔබ නිවන් දකින්නවා නම් ඔබ මේ එකක්වත් හදා නොගෙන නිවන් දකින්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ හරියට මේ බුදුහාමුදුරුව දේශනා කරපු මේ ධර්මතාවය මේ සතියක් තුළ මේ බණ අහන්න ඕනේ. නැවත වචනයක් මාගදී භාෂාව වචනයක් මතු වුණා බණ. බණ කියන්නේ වචන දෙකක්. බයන්නෙන් එන්නේ බව, නයන්නෙන් එන්නේ නසන. බව නසන. අර බැමි තුන කපනවා කියන එකටම තව වචනයක් තමයි බණ. දැන් මේ බණ කියන්නේ බව නසන ක්‍රමය. මේ රාග බව, දේශ බව, මෝහ බව කියන බව තුන තමයි නසන්න ඕන. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට රාග බව නැසීම රාගක්කයෝ. දේශ බව නැසීම දේශක්කයෝ. මෝහ බව නැසීම මෝහක්කයෝ නිබ්බානම්. බණෙන් විදී නිදහස් වෙන්න පුළුවන්. බව නැසුවොත්. ඒක නිසා ඔබ දැන් මෙතෙක්කල් අදවනතුරු ඔබ මගඵල ලබනතුරු ඔබ භවගාමී මාර්ගයක පිළිවෙතක පිහිටියා. භවගාමී. දැන් ඔබ මේ ධර්මදේශනා අහලා මේ අපි කියන මේ මාර්ගය අනුගමනය කරනකොට ඔබ භව නිරෝධගාමිනී පුද්ගලයෙක් බවට පත් වෙනවා.
එතකොට දෙපැත්තක් තියෙනවා. ඔබ අසුතවත් පුතග්ජන පුද්ගලයෙක් හැටියට මේ කටයුතු කරපු මුළු කාලයම අතීතයේ කල්ප කෝටි ගාණක් ප්‍රකෝටි ප්‍රකෝටි ගාණක් ඔබ ඉපදි ඉපදි ආවේ භවගාමී පාරක. භවගාමී පාර කියන්නේ භව නිර්මාණය කරගන්න හදාගන්න පාරක. දැන් ඔබ මේ බණ අහලා ඔබට පුළුවන්කම් තියෙනවා බොහොම කෙටි කාලයකින් මේ මනුෂ්‍ය ජීවිත කාලයේම භව නිරෝධගාමිනී පාරකටපත් වෙන්න. එහෙම වුණොත් ඔබ මේ ලැබූ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයෙන් ඔබ මහත් ප්‍රතිඵලයක් ලබා ගන්න සුදුසුෙක් වෙනවා. ඔබ සුදුසුකම් ලබනවා. බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න ඔබ සුදුසුකම් ලබනවා. ඉතින් ඒක නිසා ඔබ මේ බණ අහන්න ඕන. මේ බණ කියන්නේ නිකන් ඔය ඕපදූප කියන එක හරි ඔය වෙන වෙන ජාතක කතා කියන එක හරි තව මොන මොන හරි අටුවා ටීකා කියන එක හරි සාහිත්‍ය කතා කියන එක හරි රාජ කතා චෝර කතා අර කතා මේ කතා ඒවා බණ නෙමෙයි. ඒවා බහ. ඒවා බව හදන දේ. එතකොට බහ කිව්වේ බව හදන දේ, බණ කිව්වේ බව නසන දේ. එතකොට මේ බණ ඔබ අහන්නේ මේ බණ අහලා භාවනා කරන්න. භාවනා කියන එකේ තේරුම යම් අනුගමනීය ප්‍රතිපදාවක් ඔබ විසින් ඔබ තුළින් ඔබේ විමුක්තිය සඳහා ඔබ අනුගමනය කළ යුතුයි. එකයි බණ භාවනා. දැන් ඔය බොහෝ තැන්වලදී තියෙන්නේ මේ කියන බණ භාවනා නෙමෙයි. බණ නැති භාවනා තියෙන්න පුළුවන්. ඒවා මඟපල් ලබන්න උපකාර වෙන්නේ නැහැ. ඒවා පැවැත්ම හදාගෙන යන ක්‍රමයක් තියෙනවා. මේ පැවැත්ම හොඳින් පැවැත්තුවත් කොයිතරම් සැප සම්පත් තියෙන තැනක පැවැත්තුවත් දේව සැප, රජ සැප, සිටු සැප, බ්‍රහ්ම සැප ලබන්න පුළුවන්. හැබැයි නිවනක් නැත්නම් ඒ රජ සැපත් කෙලවර වෙනවා. ඒ රජුරුවොත් ඒ රජතුමාත් වයසට යනවා. මැරෙනවා. දුක් විඳිනවා. ලෙඩ රෝග හැදෙනවා. වයසට යනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. මොන රජුරුවන්ටවත් බෑ. ඈ මොන ජනාධිපතිටවත් මොන රජුරුවන්ට මොන බලධාරියෙකුටවත් වයසට යන එක, ලෙඩ හැදෙන එක, මරණයට පත් වෙන එක නවත්තන්න බෑ. රජකම් නැති වෙන එක නවත්තන්නත් බෑ. ඒක තමයි දුක. ඒ තමයි විපරිණාම දුක්කය. ඒක නිසා කවුරුත් තේරුම් ගන්න ඕන මේ දුක කියන්නේ තමන් හදාගත්ත දෙයක්. කවුරුවක්ත්ම ඔබට බලෙන් මේ දුක් පැවැත්ම පැටෙව්වේ නැහැ, පැවරුවේ නැහැ, දුන්නේ නැහැ. දැන් ඔබ මේක නොදන්නා නිසා, ඔබේ අඥානකම නිසා ඔබ හිතනවා ඔබේ මහත්තයා තමයි, එක නෝන මහත්තයා තමයි, එක ළමයි තමයි, එක දුව ළමත් පුතා තමයි, එක අම්මා තමයි, තාත්තා තමයි, එක අසල්වැසිය තමයි, එක යාළුවා තමයි, කවුරු හරි සහකාරිය තමයි මේ ඔබට දුක දෙන්නේ කියලා. නෑ, ඒක වැරදි. ඒක ඔබේ වැරදි මැනීමක්. මින්මතුවට කිසිසේත් හිතන් දෙපා. ඔබට කිසිම කෙනෙක් එහෙම දුක බලෙන් පවරන්න බෑ. ඔබ ඒක නොදන්නාකම නිසා, අඥානකම නිසා ඔබ බාර ගන්නවා, ඔබ ගන්නවා. ඔබ ගත්තේ නැත්නම් ඔබට දුකක් නැහැ. ඒක නිසා මේ දුක කියන එක කවුරුවත් දුන්න දෙයක්, දෙන දෙයක් නෙමේ. තමන් බාරගත්ත දෙයක්, තමන් උපාදානය කරගත්ත දෙයක්. දැන් තව වචනයක් ආව, උපාදානය. මේ උපාදානය කියන වචනේත් ඔබට මේ තෙන්දී අහගන්න ලැබෙනවා. මේ උපාදානය කියන්නේ අපි මේ හොඳට තේරුම් ගන්න ඕන. මේ උපාදානය කරගන්නෙම මේ පංචස්කන්ධය කොටස් පහක්, ගොඩවල් පහක්. ඛණ්ඩ කියන්නේ ගොඩ, පංච කියන්නේ පහ. මේ රූප ගොඩක්, රූපස්කන්ධයක් උපාදානය කරගන්නවා. වේදනා ගොඩක්, වේදනාස්කන්ධයක් උපාදානය කරගන්නවා. සංඥා ගොඩක්,
සංඥාස්කන්ධයක් උපාදානය කරගන්නවා සංකාර ගොඩක් සංකාර ස්කන්ධයක් විඥාන ගොඩක් විඥාන ස්කන්ධයක් එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයක් තමයි උපාදානය කරගන්නේ හැබැයි අද වෙනකොට මේ සිංහල භාෂාවේ මේ පංචස්කන්ධය කියලා ඔබට උගන්වලා තියෙන්නේ ඔය බඹයක් වමන වූ ශරීර කූඩුවට සම්මතේ කියනවා ඔය නක්ෂත්‍රකාරියෝ ඒ වගේම ඔය බලුතොවිල් කරන අය මේ පංචස්කන්ධයට මේ 108ක් රෝග නවානුමක් රෝග ආර්ය මේ කියනවා ඒක නෙමේ පංචස්කන්ධය කියන්නේ බුද්ධ දේශනාවේ ඊට වඩා බොහෝම පුළුල් දෙයක් එකත් මේකත් පංචස්කන්ධයේ කොටසක් තමයි නමුත් ඊට වඩා බොහොම පුළුල් අර්ථයක් දෙයක් ලැබුමක් ඇති දෙයක් වචනයක් මේ පංචස්කන්ධ උපාදානය කියන එක ඔබ ඒක නිසා මේ සතිය තුල මේ උපාදානය කියන වචනේ තේරුම් ගන්න ඕන මේ පංචස්කන්ධ කියන වචනේ තේරුම් ගන්න ඕන පංචස්කන්ධ උපාදානය කියන වචනේ තේරුම් ගන්න ඕන වචන තුනක් උපාදානය එකක් පංචස්කන්ධය තව එකක් පංචස්කන්ධ උපාදානය තවත් එකක් ඔබ අසුතවත් පුතග්ජන පුද්ගලයෙක් හැටියට මුළු පංචස්කන්ධයම උපාදානය කරගන්නවා පාවිච්චි කරනකොට භාවිතා කරනකොට පරිහරණය කරනකොට ඒ ඔබේ නොදැනීම නිසා නමුත් ආර්යයන් වහන්සේ කෙනෙක් මගපල ලැබූ ආර්යයන් වහන්සේ කෙනෙක් පංචස්කන්ධයම පරිහරණය කරනවා භාවිතා කරනවා උපාදානයෙන් තොර උපාදානයෙන් තොර හැබැයි මේ උපාදානය කරගන්නේ අතින් නෙමේ හිතෙන් ඉතින් ඒක නිසා මේ හිතේ මේ උපාදානය ඇති වෙන්නේ හිතනුයි මේ උපාදානය අත්හරින්න ඕන ඒක නිසා ඔබට පුළුවන් ඔබට ලැබී ඇති දේපොළ ඉදකඩම් වස්තු යානමාන ද්‍රව්‍ය ඇඳුම් පැළඳුම් කෑම බීම මේ වගේ බොහෝ දේවල් ඔබට පරිහරණය කරන්න පුළුවන් උපාදානයෙන් තොරව හැබැයි අසුතවත් පුතඥන පුද්ගලයෙක් මේ වගේ දේවල් පරිහරණය කරන්නේ උපාදානය කරගෙන මේ උපාදානය කියන එක ඔබ හොඳට තේරුම් ගන්න ඕන වචනයක් මේ තණ්හාව කියන එක තියෙන තැනකයි තණ්හාපච්චයා උපාදාන තණ්හාව නිසායි උපාදානය හිතක ඇති වෙන්නේ මේ උපාදානය නිසා මේක බුදුහාමුදුරුව වචන තුනකින් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තානි ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි කියලා මේක මමයයි ගැනීමට සුදුසුය මගේයයි ගැනීමට සුදුසුය මගේ සන්තකයේ පාලනයේ අයිතිය පවත්වා ගන්නට සුදුසුය කියන තීරණයක් ගන්නවා ඒ තීරණය නිසායි තණ්හාව ඇති වෙන්නේ චන්ද්‍රාගය ඇති වෙන්නේ උපාදානය සිද්ධ වෙන්නේ මේ උපාදානය සිද්ධ වුණොත් අන්න ඒක අර කර්ම බීජයක් එහෙම නැත්නම් අනුසය ඔබේ මනෝමය කාය තුල ගතියක් බවට පත් වෙනවා ඒක. එතකොට මේ උපාදානයේ තියෙන බය දකින්න ඕන. උපාදානයේ බයන් දිස්වා. මේක ලොකුම බයක්. මේක බය දකින්න ඕන. ඔබ අසුතත් පුතග්ජන පුද්ගලයෙක් හැටියට ඔබ හිතනවා උපාදානය තමයි වටිනා හොඳම සාරම දේ. නමුත් ඒකේ බය ඔබ දැකලා නැහැ. ඒක දකින්න ඕන. උපාදානයේ බය දකින්න ඕන. උපාදානයේ බය දැක්ක මොහොතක ඔබට තේරෙනවා මේවා පරිහරණය කරන්න පුළුවන්, පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේවා අර ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාටි කියලා ගන්නෙ නැහැ. නේතං මම නේසෝ අමත්මි න මේසෝ අත්තාති කියන තීරණයක් ගන්න. ඒ අනුව ඔබ ඒවා විපරිණාමයට පත්වෙන බව දකිනවා.
ඒව මට කැමතිසේ පවත්වන්න බැරි බව දකිනවා. මට ඕන විදියට මට ඍෂිසේ මට මනාපසේ පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් ලෝකේ නැහැ. සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාව. මේ සියලු සබ්බේ මේ පියේහි මනාපේහි මේ ප්‍රිය වූ මනාප වූ දේ ඒ ස්වභාවයෙන් ඒ ස්වරූපයෙන් පවතින්නේ නැහැ, වෙනස් වෙනවා, අන්නතා භාවයටපත් වෙනවා, විනා භාවෝ විනාශවට ආයතපත්. මෙන්න මේක තේරුම් ගත්ත පුද්ගලයෙක් උපාදානයෙන් මිදෙනවා. එතකොට මේක තේරුම් ගත්ත පුද්ගලයෙක් සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ තේරුම් ගත්ත පුද්ගලයෙක් කිසිවකුත් කිසි දෙයක් කිසි තැනක් කිසි අවස්ථාවක් කිසි ධර්මතාවයක් කිසි දෙයක් කෙනෙක් තැනක් උපාදානය කරගන්නේ නැහැ. හැබැයි නාමික වශයෙන් ඉන්න පුළුවන්. මොකද ඒක මේ සංසාර සම්බන්ධතා බැඳීම් තියෙන නිසා ඒක තියෙන්න පුළුවන්. ඒ වුණාට ඒක උපාදානයක් කරගන්නේ නැහැ. ඒ නිසා මේ උපාදීයමානෝ බද්දෝ මාරස්ව අනුපාදීයමානෝ මුත්තෝ පාපිමතු. මේ මාර්යාගෙන් මිදෙන්න නම් මේ සංසාරගම් පාපිමතෝ කියන්නේ මාර්යා. මුත්තෝ කියන්නේ මිදී නිදහසන. මුත්තෝ පාපිමතු. මේ මාර්යාට බැඳෙන්නේ එතකොට අර උපාදීයමානෝ බද්දෝ මාරස්ව. තවත් බුදුහාමුදුරුවෝ කිව්වා මඤ්ඤමානෝ බද්දෝ මාරස්ස කියලා, කිව්වා අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමුතු. මේ ඔබ දන්නේ නැතුවට, ඔබ තේරුම් ගත්තේ නැතුවට ඔබ ප්‍රියදේට ඇලෙන හැම මොහොතකම, ඔබ තුල තණ්හාවක් ඇති වෙන හැම මොහොතකම, ඔබ තුල උපාදානයක් සිද්ධ වෙන හැම මොහොතකම ඔබ මාර්යාගේ උගුලට අහු වුණා, මාර්යාගේ අරමුණට අහු වුණා, මාර්යාගේ උගුලට අහු වෙලා ඔබ අර බැම්ම හදාගත්තා. අර බැම්මෙන් බැමි තුනම හදාගත්තා. රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම තුනම ওই උපාදානිය මුල් කරගෙන හැදෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි ඔබ මේ ධර්ම දේශනාවක් අහන්නේ, මේ භාවනා වැඩසටහනකට ඉන්නේ, ඔබේ හිත පිරිසිදු කරගන්න. අර උපාදානයත් සමග ඔබේ හිත කිලුට වෙනවා. අර රාගයත් සමග, චන්ද්‍රාගයත් සමග ඔබේ හිත කිලුට වෙනවා. අර තණ්හාවත් සමග ඔබේ හිත කිලුට වෙනවා. ද්වේෂයත් සමග ඔබේ හිත කිලුට වෙනවා. මෝහයත් සමග ඔබේ හිත කිලුට වෙනවා. මේ ඔබේ හිත දැන් මේ භාවනා වැඩසටහනකට ඔබ ආවේ ඔබේ හිත හදාගන්න, වඩාගන්න, දියුණු කරගන්න, සංවර්ධන කරගන්න නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. එහෙම එක එහෙම භාවනාවක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවන්ගේ භාවනාවක් නෙමෙයි. ඒක අනාර්ය භාවනාවක්. එතකොට ඔබේ හිත හදාගන්න, වඩාගන්න, සංවර්ධනය කරගන්න, දියුණු කරගන්න මැජික් පෙන්වන්න. ඉද්ධපාඨය පාන, ආහාරය පාන, අහසින් යන්න. අනික ඇට මැජික් පෙන්වන්න. ඒක බුද්ධ දේශනාව නෙමෙයි. ඒවා බුදුහාමුදුරුවන්ගේ කාලෙට පෙරත් ඔය අසිත තවුසල උද්දකරාම පුත්‍ර ආලාල කාලාමල බක් කියලා, ඒ වගේම ඔය පංචවග්ගයේ බිකුන් ගයා කසප, නදී කසප, ජටිල කසප, මේ වගේ අය බුදුහාමුදුරුවෝ ඒ බුද්ධත්වයට පත්වෙන සමාජයේ හිටියා. ඉද්ධ ප්‍රාතිහාර්ය පාන අය, ආදේශනා ප්‍රාතිහාර්ය කරන අය, ඒ වගේ අය හිටියා. හැබැයි නිවන් දකින්න බෑ. එයත් යම් ආකාරයක සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හැකියාවන් තියෙනවා. ඉද්ධපාතිහාරය යන්න පුළුවන්, අහසින් යන්න පුළුවන්, නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. ඒව නෙමෙයි මේ බුද්ධ ධර්මයේ හරය, අර්ථය. ඒවා බුදුහාමුදුරුව බුදු වෙන්න ඉස්සෙල්ලා තිබුණා. ඒව බුදුහාමුදුරුවන්ගේ දේවල් නෙමෙයි. බුදුහාමුදුරුව මේ දේශනා කරපු දේ මේ රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම කියන මේ බැමි තුන සහමුලින්ම සදාටම කපලා මේ සිත පිරිසිදු කරගන්න. සචිත්ත පරියෝ දපන. එතකොට මේ හිත පිරිසිදු කරගන්නේ කොහොමද කියලා ඔබ තේරුම් ගන්න ඕනේ. මේ හිත පිරිසිදු කරගන්න නම් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපන.
ඔය ගාතාව ඔබ අහලා ඇති නෝන්දට මේක තියෙන්නේ පියවර තුනක් පළවෙනි එක තමයි සබ්බ පාපසාකරණ දෙවෙනි පියවර තමයි කුසලස්ස උපසම්පදා ඔය පියවර එකයි දෙකයි දෙකම කරනවා නම් නිවැරදිව ප්‍රායෝගිකව යුගනන්තව හරියට අනුගමනීය ප්‍රතිපදාවක් හැටියට ඔබේ හිතයි පිරිසිදු වෙන්නේ වෙන ලෝකෙ පිරිසිදු කරන්න බෑ ඔබට ලෝකෙ පිරිසිදු කරන්න බෑ අනුන්ගේ හිත පිරිසිදු කරන්නත් බෑ හැබැයි ඔබේ ක්‍රියාකාරකම් නිසා අනුන්ගේ හිත කිලුටු කරන්න පුළුවන් ඉතින් ඒක නිසා මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා කියා දෙන්නේ තමන්ගේ තම තමන්ගේ හිත තමන්ටම පිරිසිදු කරගන්නා ක්‍රමයක් නැතුව හදා ගන්න වඩා ගන්න සංවර්ධනය කරගන්න දියුණු කරගන්න මැජික් වෙන්න ඉද්ධපාටි ආරිපාන ක්‍රම බුද්ධ දේශනාවේ නැහැ. ඒක බුදුහාමුදුරන්ට පෙර තිබුණා ඒක හොඳට ඔබ තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරෝ දේශනා කරපු දෙය ධ්‍යාන ලබන්න නෙමෙයි. ධ්‍යාන ලැබෙනවා හැබැයි බුදුහාමුදුරන්ගේ දේශනාව ධ්‍යාන ලබන්න නෙමෙයි. බුදුහාමුදුරෝ දේශනා කළේ මග බල ලබන්න ඥායස්ස අධිගමන නිබ්බානස සච්ච කිරියයි මග බල ලබන්න සසර දුකෙන් සදාටම විමුක්තියටපත් වෙන නිදහස ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනා හොඳට තේරුම් ගන්න ඕන ඔබේ හිත කිලුටු වෙනවා කිලුටු වෙන්නේ කොහොමද ඔබේ හිත පිරිසිදු කරගන්න පුළුවන් පිරිසිදු කරගන්නේ කොහොමද ඒක ඔබයි කරගත යුත්තේ ඔබයි මේ අනුගමනීය ප්‍රතිපදාව අහලා ඒ පිළිවෙත අනුගමනය කළ යුත්තේ ඔබ වෙනුවෙන් ඔබේ මහත්යයට නෝනට දුවට පුතාට යාළුවට මිත්‍රයාට අරහතුන් වහන්සේ කෙනෙකුට විශ්වකර්මයෙකුට සර්වබලධාරී දෙවියන් කෙනෙකුට ඕක කරලා දෙන්න බෑ මොකද ඔබේ හිතේ උපදින අරමුණ ඔබයි දන්නේ ඒ අරමුණ හරිද වැරදිද කියලා තීරණය කරන්න ඕන ඔබ එතකොට ඒ වැරදි අරමුණක් ඔබේ හිතේ උපදිනවා නම් ඒක නිසා ඔබේ හිත කිලුටු වෙනවා ඒ වැරදි අරමුණෙන් අයින් වෙන්න අනතිවත්ත නට්ටේන භාවනාවක් කරන්න ඕනේ ඒක ඔබ දැනගෙන කරන්න ඕනේ එතකොට ඔබේ හිත කිලුටු වෙනවත් ඔබට කර්මයේ උරුම වෙනවා දුක උරුම වෙනවා ගමන යන්න වෙනවා දුක් පැවැත්ම පවත් ගන්න දහසකුත් එකක් කරදර බාධක දුක් පැවැත්ම කායික මානසික බඩ වේදනා දුක් වේදනා සියල්ලම විඳින්න වෙන්නේ ඔය එක කර්මයක් ක්‍රියාකාරකමක් වැරදියට කිරීම නිසා. ඉතින් ඒක නිසා මේ වර්තමාන මොහොතේ ඔබ මින් ඉදිරියට කරන කියන හිතන කායේන වාචා චිත්තේන කයෙන් ක්‍රියාවෙන් වචනෙන් හිතෙන් මේ තුනම සංවර කරගන්න ඕන. දැන් ඔබ දන්නවා සාදු 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 කියලා තුන් වරක් වඳිනවා මේ තුන් වරක් වඳින්නේ තුන් වරක් කියන්නේ මේක නිකන් කියන එකක් නෙමෙයි එහුණට අර අසුබෝල ඉන්න හාමුදුරුවෝ නම් මේ සාදු 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 කියලා කියනවා මේ ලෝකෙට තේරුමක් හරයක් අට්ටයක් දන්නේ නැහැ මේකේ තුන් වර තියෙන්නේ කායේන සංවරෝ සාදු පළවෙනි එක වාචාය සංවරෝ සාදු දෙවෙනි එක මනසා සංවරෝ සාදු තුන්වෙනි එක එතකොට අපේ ක්‍රියාව සංවර කරගෙන හිත පිරිසිදු කරගන්නවා කියන එකයි පළවෙනි කායේන සංවරෝ සාදු. වචනය පිරිසිදු කරගෙන හිත පිරිසිදු කරගන්නවා කියන එකයි දෙවෙනි එක වාචාය සංවරෝ සාදු. මනසා සංවරෝ සාදු තමයි බලවත් මේක තුන්වෙනි එක මනස පිරිසිදු කරගෙන මනස සංවර කරගන්නවා කියන. එතකොට ඔබ දැන් මේක හොඳට තේරුම් ගත්තොත් ඔබ වැරදි කරනකොට අර කාය දුස්චරිතේ නිසා හිත කිලුට වෙනවා. වාචී දුස්චරිතේ නිසා හිත කිලුට වෙනවා. මනෝ දුස්චරිතේ නිසා හිත කිලුට වෙනවා. තුනෙන්ම කිලුට වෙන්නේ ඔබේ හිත. හිත කිලුට වීම නිසා ඔබට දුක් පැවැත්ම උරුම වෙනවා. සසර ගමන යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා වෙන කාටවත් බෑ ඔබේ හිත කිලුටු කරන්නත් පිරිසිදු කරගන්නත් දෙකම කරගන්න පුළුවන් ඔබට. දෙකම කරගන්න පුළුවන් ඔබට.
ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය හරියට තේරුම් අරගෙන ඔබ මේ සතියත් තුළ මේ දහම නිවැරදිව අහලා තේරුම් අරගෙන ඔබ අනුගමනීය ප්‍රතිපදාවක් මේක හොඳ වචනයක් මින් ඉදිරියට බුද්ධ දේශනාවේ තියෙනවා යුඤ්ජති කියලා මේකට සිංහල භාෂාවෙන් කියනවා අනුගමනීය ප්‍රතිපදාවේ යෙදෙනවා කියලා යුඤ්ජති කියන්නේ අනුගමනීය ප්‍රතිපදාවක යෙදෙනවා එහෙම නැත්නම් තවත් ඉන්නම් කියන්න පුළුවන් පිළිවෙතින් පෙළ ගැහෙනවා කියලා යුඤ්ජති මේ බුද්ධ දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කළා කරුණු තුනක් කිව්වා ආරබත නෙකමත යුඤ්ජත බුද්ධ ශාසනය මේ මන් දැන් කිව්ව වචන තමයි ඒක වැදගත්ම එක යුඤ්ජත බුද්ධ ශාසනය මේක ආරම්භයක් තියෙන්න ඕන ආරබත ආරම්භයක් තියෙන්න ඕන මොකකටද නෙකමත කාමයෙන් පාපයෙන් අකුසල ධර්මයෙන් වෙන් වෙන්න නෙකමත කියන්නේ නික්මීම කාමයෙන් නිදහස් වීම පාපයෙන් අකුසල ධර්මයෙන් වැළඳින් මිදී නිදහස් වීම මේකට ඔබ ඔබේ හිතයි ඔය ඔබයි ඔය දැනගත යුත්තේ තේරුම් ගත යුත්තේ අනුගමනීය ප්‍රතිපදාවක් හැටියට අනුගමනය. ඉතින් ඒක නිසා මේක ඔබ හරියට නිවැරදිව අනුගමනය කරනවා නම් ඔබට නිවන් මඟ සාක්ෂාත් කරගන්න අද මේ මතුවලා තියෙන බුද්ධ දේශනාව බුද්ධ ධර්මය හොඳටම ප්‍රමාණවත් හැබැයි කීයටවත් කාටවත් වැඳලා පුදලා යදලා පතලා අද බුද්ධාගම කියන්නේ වඳිනවා පුදනවා යදිනවා පතනවා ඒක නෑ ආගම ඒක ධර්මයක් නෑ ඒකව හිත පිරිසිදු කිරීමේ ක්‍රමයක් නෑ ඒක කියන්නේ ප්‍රාර්ථනා කරන ක්‍රමයක් ඉල්ලන ක්‍රමයක් යාඥා කරන ක්‍රමයක් ආයාචනා කරන ඔය අනිකුත් ආගම් සියල්ලත් කරන්නේ යාඥා කරනවා ආයාචනා කරනවා ඉල්ලනවා දෙවියන්ගෙන් ඉල්ලනවා බෝගස් වලින් ඉල්ලනවා බුදු පිළිමලින් ඉල්ලනවා දේව පිළිමලින් දේවාල වලින් ඉල්ලනවා තවන එකේ බෑන් ඉල්ලනවා එහෙම දේවල් ආගම මේ ධර්මයේ කායිමත් ඉල්ලගෙන ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි නිවන තමා තුලින්මයි මේ නිවන මේ බාහන් තුන කපලා නිබ්බාන මෙන්න ඕන ඒක නිසා කායිමත් ඉල්ලගන්න බෑ නිවන මේක හොඳට තේරුම් ගන්න ඕන නිවන කියන්නේ තනක් නෙමෙයි නිවන කියන්නේ අසංකත ධර්මයක් නිවන කියන්නේ විමුක්තිය නිදහස් වීම මේ දුකෙන් සදාටම සහ මුලින්ම දුකෙන් මිදී නිදහස් වෙන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ නිබ්බානගාමි ප්‍රතිපදාව හැටියට ඒක සාක්ෂාත් කරගන්නට ඔය භව නිරෝධගාමිනී පිළිවෙත ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි ඒක තමයි ඔබ දැනගෙන තේරුම් අරගෙන අනුගමනය කළ යුත්තේ ඒ පිළිබඳව අපි මේ සතිය තුළම ඔබට කරුණු කාරණා පහදා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඊළඟට ඔබට පොතක් ලබා දීලා තියෙනවා. සමනාරණ විහරණ බුද්ධ භාවනා කියන පොත. මේ පොත පොතේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඒවම් මේ සුතං මේ සූත්‍රය මම බුදුහාමුදුරුවන්ගෙන් අහගත්තා කියලා කියලා තියෙන සූත්‍ර. ඉතින් ඒක නිසා මේක තියෙන්නේ සූත්‍ර ධර්ම ගණනාව. මේ සූත්‍ර ධර්ම තමයි අපි ඔබට කියලා දෙන්නේ. තේරුම් කරලා දෙන්නේ. වචනෙන් වචනේ වචනෙන් වචනේ මොකද මේකේ තියෙන්නේ ත්‍රිපිටක ධර්මයේ තියෙන්නේ මාගදී භාෂාව මේක පාලි නෙමේ මාගදී භාෂාව මේ මාගදී භාෂාවෙන් තමයි සියලු බුදවරු දේශනා කරන්නේ මේකේ තියෙන්නේ සිංහල අකුරු උනාට භාෂාව සිංහල නෙමේ ඒක හොඳට තේරුම් ගන්න ඕන බුද්ධ දේශනාව බුදවරයෙක් ලෞත්‍රා බුදු කෙනෙක් මේ දේශනා කරවදාළ ධර්මය දේශනා කරන්නේ සියලු බුදවරු මාගදී බුද්ධ භාෂිතය කියන භාෂාවකින්. ඉතින් මේක තියෙන්නේ මේ මාගදී භාෂාව.
මේ මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුව දේශනා කරපු සූත්‍ර ධර්ම තමයි මෙතන භෝගානක් තියෙනවා මේකේ මේ අපි තෝරාගත්ත සූත්‍ර වගයක් ඔබට අපි කියා දෙනවා තේරුම් කරලා දෙනවා විග්‍රහ කරලා දෙනවා විස්තර කරලා දෙනවා මේ හිත පිරිසිදු කරගන්නට උපකාරමන ධර්මතාවයන් එතකොට මේ කියා දෙන්නේ ඔබේ හිත කිලුට වෙනවා කිලුට වෙන්නට උපකාරන හිතක් ඔබට තියෙන්නේ ඔය හිත කිලුට වෙන අවස්ථාවේදී මේ හිත පිරිසිදු කරගන්නට උපකාරවන ධර්මතා තන් තමයි මේ සූත්‍ර ධර්ම ඔක්කොගෙම තියෙන්නේ මේක තියෙන්නේ හොඳටම කල්පනා කරගන්න ඕනේ මේ සිංහල අකුරු තිබුණට සිංහල භාෂාව නෙමේ එදා බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ භාෂාව මාගදී භාෂාව මාගදී භාෂාවට අකුරු නැත ඒකත් හොඳට තේරුම් ගන්න ඕන අකුරු නැත අකුරු නැති ශබ්ද සංඥා පමණක් ඇති භාෂාවක් එතකොට මේ මාගදී ශබ්ද සංඥා සිංහල අකුරෙන් ලිව්වා ඒ සිංහල අකුරෙන් ලිව්ව ශබ්ද සංඥා තමයි මේ සූත්‍ර පිටකේ තියෙන්නේ ඒ සූත්‍ර පිටකේ තියෙන සූත්‍ර වලින් කොටසක් තමයි අපි ඔබට මෙතෙන්දී එකින් එක අරගෙන මේ දවස් 7 තුල හැමදාම සූත්‍රයක් 1ක් 2ක් 3ක් 4ක් 5ක් කියන දවසුත් තියෙනවා ඉතින් ඒක නිසා මේ සියලු සූත්‍ර ධර්ම වල තියෙන්නේ සූත්‍රයක් මේ සූත්‍ර කිව්වේ සූත්‍රයක් සූත්‍රේ උපකාර කරගන්න ඕන ඔබේ හිත පිරිසිදු කරගන්න. එතකොට මේ සූත්‍ර කියන්නේ හිත පිරිසිදු කරගන්නට බුදුහාමුදුරුව ඉදිරිපත් කරපු උපක්‍රමයක් සූත්‍රයක්. දැන් සිංහල භාෂාවේ තියෙනනේ සූත්‍ර කිය. ඒකම තමයි. මේක හිත පිරිසිදු කරගන්න උපකාර වන උපක්‍රමයක් තමයි මේ සූත්‍රවල තියෙන්නේ. මේ සූත්‍ර දේශනා සියල්ලෙම තියෙන්නේ. හැබැයි මේක තියෙන්නේ මාගදී භාෂාවෙන් ඒක නිසා මේක තේරුම් ගන්න ඕන අද ඔබට අපි එක කෙටි සූත්‍ර ධර්මයක් දේශනා කරනවා අටවෙනි එක අක්කන සූත්‍රය 101 104 වෙනි පිටේ 104 101 වෙනි පිටේ ඉඳන් 104 වෙනි පිට දක්වා තියෙනවා අක්කන සූත්‍රය ඒකයි මං කිව්වේ පොත ගේන්න ඕන පොත තියෙන්න ඕන පොත බලාගන්න ඕන පොතේ සමහර විටක මේක මේ මාගදී භාෂාවේ වචන තියෙන්නේ ඉතින් ඒක නිසා ඔබ හොඳට මේක තේරුම් ගත යුතු දෙයක් මේ අක්කන සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ අටක නිපාත පාළිය කියන පොතේ මේ ඔබට මුලින්ම කියන්න ඕන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර ධර්ම ඊට පස්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී අර අම්පාරේ රජගහනුවර රජගලදී මේ පළවෙනි ධර්ම සංගායනාව පවත්වනකොට මේක මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුල දේශනා කරපු ධර්මය බානකවරුන්ට වනපොත් කරගෙන දිගින් දිගට පවත්වාගෙන යන්නට පුළුවන් වෙන ආකාරයට සුදුසු ආකාරයට කොටස් කරලා බෙදුවා. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය. ඒ අවස්ථාවේ මේ සූත්‍ර පිටකේ බානකවරුන් කොටස් තුනකට දීඝ නිකායයි මජ්ඣිම නිකායයි එක කොටසකටත් ඒ වගේම විනය පිටකයත් ඒ වගේ කොටස් තුනකට බෙදලා බාණක පරම්පරා තුනකට පැවරුවා. නමුත් දෙවෙනි සංගායනාවේදී තමයි ඔය අභිධර්මය කියන කොටසක් මතුවලා ආවේ. එතකොට ඒ දෙවෙනි සංගායනාව පැවැත්වුවේ බුදුහාමුදුරුවෝ පිරිනමන පාල අවුරුදු ඒ කාලේ හැටියට අද මේ අවුරුදු වලින් නෙමෙයි එදා අවුරුදු බුද්ධාර්ථ අවුරුදු 100කට ඉතර පස්සේ. පළවෙනි සංගායනාව බුදුහාමුදුරුවෝ පිරිනමන පාල මාස 3කට පස්සේ ආනන්දහාමුදුරුව මතක තියාගත්ත අහගත්ත ධර්ම කොටස් සූත්‍ර පිටකය හැටියට දේශනා කළා. ඒවෙන් තමයි
ඔබට අද මේ දේශනා කරන අක්කන සූත්‍රයත් මතු කළා කියලා ඉදිරිපත් කරන්න. මේ අක්කන සූත්‍රය ඔබ හොඳට අහලා තේරුම් ගත යුතු සූත්‍රයක්. මේක පළවෙනි සූත්‍රය හැටියට අපි කියන්නේ මොකද කියන එක පස්සේ වෙනකොට තේරුයි. මේක හුඟක්ම වැදගත් සූත්‍රයක්. එදා බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලෙම රටේ ප්‍රශ්නයක් ඇති වුණා මේ කන සම්පත්තිය පිළිබඳව. කන කියන්නේ එක වචනයක්, සම්පත්ති කියන්නේ එක වචනයක්. එතකොට මේ කන සම්පත්තිය කියන්නේ දැන් අද සමහර විට ඔබ හිතන්න පුළුවන් එක වචනයක් කියලා නෑ, ඒක වචන දෙකක්. කන කියන වචනේ විරුද්ධ වචනේ අක්කන, සම්පත්තිය කියන විරුද්ධ වචනේ අසමය. අපි සිංහල භාෂාවෙන් නම් කියනවා නම් අසමජ්ජාති කියන්නේ, අසමය කියන්නේ අසමජ්ජාති, නිවනට අසමත්. ඉතින් ඒක නිසා එදා බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලෙම මේ බුද්ධ ශ්‍රාවකයෝ මිනිස්සු ප්‍රශ්නයක් ඇහුවා බුදුහාමුදුරුවන්ගෙන්. ඒක තමයි මේ සූත්‍රයේ ආරම්භයේ තියෙන්නේ. කනකිච්චෝ ලෝකෝ, කනකිච්චෝ ලෝකෝති භික්කවේ අසුතෝ පුතුජනෝ භාසති නොචකෝසෝ ජානාති කනං වා අක්කනං වා. මේ ඒ අය දැනගෙන හිටියේ නෑ මේ කන සම්පත්ති කියන, කනකිච්චෝ ලෝකෝ, කනකිච්චෝ ලෝකෝ කියන එක අසුතෝ පුතුජනෝ භාසති කතා කළාට ඒගොල්ලෝ නොචකෝසෝ ජානාති කනං වා අක්කනං වා. මේක තේරුමක් හරයක් අර්ථයක් දැනගෙන හිටියේ නෑ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ මේ ප්‍රශ්න ගිහිල්ලා කවුරු හරි එදා ශ්‍රාවකෙක් ඇහුවාම බුදුහාමුදුරුවෝ මෙන්න මේ අක්කන සූත්‍රය දේශනා කළා මේ කන සම්පත්තිය ගැන. මේ අක්කන සූත්‍රය දේශනා කළේ මේ කන සම්පත්තිය ලබා ගන්නට සුදුසු අය කවුද, ඒකට නුසුදුසු අය කවුද, මෙන්න මේ දෙපැත්ත පෙන්වලා දෙන්න. බුදුහාමුදුරුවෝ කියනවා අට්ටි මේ භික්කවේ අක්කන අසමයා බ්‍රහ්මචරිය වාසාය. අට දෙනෙක් අවස්ථා අටක් තියෙනවා මේ කන සම්පත්තිය ලබා ගන්නට සුදුසුකම් නොලබන. මේ උපත් අතර මේ මනුෂ්‍ය හැටියට උපදු ලබන තව ගති 31ක්, එහෙම නැත්නම් තල 31ක් ඔබ දැන් අහලා තිබ්බනේ. මේ තල 31 තුල අවස්ථා අටක් තියෙනවා කන සම්පත්තිය ලබා ගන්න බැරි. දැන් බුදුහාමුදුරුවෝ එකින් එක එකින් එක විග්‍රහ කරනවා. දැන් පළමුවෙන්ම කාල දෙකක් තියෙනවා. පළවෙනි කාලේ බුදුවරයෙක් උපත ලැබලා ධර්මයේ දේශනා කරන බුද්ධෝත්පාද කාලයක් තුල. දෙවෙනි අවස්ථාව බුදුවරයෙක් නූපන් බුද්ධ ධර්මයක් නැති අබුද්ධෝත්පාද කාල අවස්ථාව. දැන් පළමුවෙන්ම කියන්නේ මේ බුද්ධෝත්පාද කාලයක පිළිබඳවයි. ඉද භික්කවේ තථාගතෝච ලෝකෝ උප්පන්නෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ. අරහං තත්වයට පත් වූ සම්මා සම්බුදුවරයෙක්, ලෝකෝත්තරා බුදුවරයෙක් බුද්ධත්වයට පත් වෙලා විද්‍යාචරණ සම්පන්නව සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා ධම්මෝච දේශීයති. මේ ධර්මය දේශනා කරන බුදුවරයෙක් බුද්ධත්වයට පත් වෙලා ධම්මෝච දේශීයති ඕපසමිකෝ උපක්‍රම සම්‍යක් ප්‍රයෝග සහිතව පරිනිබ්බානිකෝ. මේ බැමි තුන කපා දමන මග කියා දෙනවා, පෙන්වා දෙනවා සම්බෝධගාමී සුගතප්පේ සුගතියට පත් වෙන මාර්ගය විවෘත කරලා පාර පෙන්වලා දෙන අවස්ථාවක යම්කිසි පුද්ගලයෙක් නිරයන් උප්පන්නෝ හෝති, අයංච පුද්ගලෝ නිරයන් උප්පන්නෝ හෝති, මේ අවස්ථාවේ නිරේදී උපදුනොත් ඒ පුද්ගලයාට අක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසාය. ඒ පුද්ගලයාට ඒ කන සම්පත්තිය ලබන්න බෑ. අක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසාය කියන්නේ අරහත්ත්වයට පත් වෙන්න මඟපල් ලබන්න බෑ. ඉතින් ඒක නිසා යම්කිසි කෙනෙක් කොයි වෙලාවක හෝ නිරේ ඉපදුනොත් ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ නිරය කියන්නේ මොකද්ද? දැන් ඔබ අහලා තියෙනවා සතර අපාය හතරක් තියෙනවා. පළවෙනි එක නිරය. නිරය කියන්නේ මේ සත්තුමයි ඔබ මෙතන ඉන්න මේ සියලු දෙනා
mama tetru ඔබ සියලු දෙනා කෝටි ප්‍රකෝටි වාරයක් නිරේත් උපදිලා තිනවා කල් ගත කියලා තියෙනවා ගත කළා තියෙනවා එක්කෙනෙක්වත් නැහැ නිරේ නොගිය කෙනෙක් නිරේත් හිටලා තියෙනවා නිරේ කියන්නේ මේ පෘථුවේ යට පොළොවේ යට කවුදක්වත් ඒගොල්ලන්ට ඉර හඳ වාතාශ්‍රය ලබන්න බෑ පොළොව යටම ඉපදිලා පොළොව යටම ජීවත් වෙලා පොළොව යටම මැරෙනවා ඒ වගේම දියේ ජලයේ ඔය මඩියාන ආගාඩ වගේ මහ ගැඹුරු මූඩ වල මූඩෙම ඉපදෙනවා මූඩෙම ජීවත් වෙනවා කන හොඹනවා මූඩෙම මැරලා යනවා කොයි වෙලාවකවත් මූඩෙන් උඩට ඇවිල්ලා මේ ඉරාඟ දකින්න බෑ වාතාශ්‍රය ලබන්න බෑ මේ ආපෝ තේජෝ ආයෝ පටිවි මහ භූත හතරේ වැදගත් දේ තමයි ඔය හිර සඳ වාතාශ්‍රය ඒව ලබන්න බෑ ඉතින් ඒව ලබන්න බැරි අවස්ථාව තමයි නිරය එහෙම අවස්ථාවක බුදුරෙක් දේශනා කරන ධර්මය අහන්න බෑ එන්නේ නැ ඒක අහන්න අවස්ථාවක් ලැබෙන්නේ නැ ඒක පටමෝ අක්කනෝ අසෝයෝ බ්‍රහ්මචර්ය ආසාර පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව පුනිරමරම්භික වේ තථාගතෝ ලෝකෝ උප්පන්නෝ හෝති සත්තා දේවමන්සානං බුද්ධෝ භගවති අයංච පුද්ගලෝ තිරච්චීන යෝනිං උප්පන්නෝ හෝති තිරච්චීන යෝනිය කියන්නේ අපි ඔබ කවුරුද දන්න තිරිසං අපාය මෙතන තියෙන්නේ තිරච්චීන යෝනි මේ තිරච්චීන යෝනිය කියන්නේ පොළවට සමාන්තරමයි එයාගේ අර මනස මොලය තියෙන්නේ දැන් ඔය අපි ගම්මුකෝ නයි පොළොංගු හරක් බල්ලු බූරුව එළුව කූමි මාළු කුරුල්ල කෝටි ප්‍රකෝටියක් ගන්න කූමි කඩි වේයෝ මේ සියලු දෙනා පොළොවට සමාන්තරව හරස් හොයන්නේ තිරච්චීන කියන්නේ හරස් හොයන මිනිස්සු ඉන්නේ සිරස් හොය මොලේ තියෙන්නේ උඩ කෙළවල සිරස් හොය අර රත්තුන්ගේ ඒ මොලේ තියෙන්නේ තිරස් හොය ඒකයි තිරස්චීන යෝනි කිව්වේ එහෙම තිරස්චීන යෝනියක් තියෙන කෙනෙකුට කන සම්පත්තිය ලබන්න බෑ දැන් මේ බණ අහන්න බෑ කියන එක නෙමෙයි දැන් ඔය ඔබ අහලා තියෙනවා වවුළු බණ ඇහුවා ගෙම්බු බණ ඇහුවා බල්ලොත් බණ අහනවා බණ අහන්න පුළුවන් හැබැයි කන සම්පත්තිය ලබන්න මගපල් ලබන්න පුළුවන් කමක් නැහැ තිරස්චීන යෝනියේ ඉපදුනොත් ඒක නිසා අක්කනෝ අසමයෝ කන සම්පත්තිය ලබන්න බෑ අක්කනෝ අසමයෝ තිරච්චීන ඕනි තුන්වෙනි එක පුණජ වරම් බික්කවේ පෙත්තිවිසයන් උප්පන්නෝ හෝටි පෙත්තිවිසය කිව්වේ මේ භූතයෝ පෙරේතයෝ කියන කොටස් දෙක එයත් ඔබගේම ඥාතීන් වෙන්න පුළුවන් මනුස්ස වෙලා ඉපදුන අය වෙන්න පුළුවන් අදේ ඈ භූතයෝ පෙරේතයෝ වෙලා ඉන්නවා එය පරදත්තූප ජීවී එයට පින්කමක් කරගන්න බෑ එය අනුන් දෙන පිනෙන් යැපෙන අය අනුන් දෙන පින ලබා ගන්න පේ වෙලා ඉන්නවා කියන එකයි පෙට්ටි විෂය කිව්වේ ඉතින් ඒක නිසා පෙට්ටි විෂය ඉන්න අයටත් කන සම්පත්තිය ලබන්න බෑ එය අනුන් දෙන පිනෙන් යැපෙන අය එයට කන සම්පත්තිය ලබන්න බෑ කුසලයක් කරන්න බෑ පිනක් කරන්න බෑ කුසලයක් කරන්න බෑ අනුන් දෙන පිනෙන් යැපෙන අයට කියනවා පෙට්ටි විෂය එහෙම නැත්නම් පරදත් රූප ජීවීන් එයටත් කන සම්පත්තිය ලබන්න බෑ ඒක තමයි ඊගාවට අයංච පුද්ගලෝ දීගායු ඊගාවට 102 වෙනි පිටේ 202 වෙනි පිටේ තියෙනවා හතරවෙනි කොටස අයංච පුද්ගලෝ අඤ්ඤතරං දීගායුකං දේවනිකායං උප්පන්නෝ හෝති දීර්ඝායුෂ දේවනිකායක ඒ කියන්නේ ඔය දේව කියන්නේ මේ මෙතන ඇත්ත වශයෙන් දේව කිව්වට මේ බ්‍රහ්මතල ඔය ආකාසානඤ්ඤායතනෙ ආගිඤ්ඤානඤ්ඤායතනෙ විඥානඤ්ඤායතනෙ නේව සංඥා නාසඤ්ඤායතනෙ ඔය ඒ කාලේ මේ ධානලාභීන් අද වුණත් ධානලාභීන් යන්නේ ඔන්න ඔය අසඤ්ඤ තලවලට එහෙම අසඤ්ඤ තලයකට ගියොත් එහෙම එතන කන සම්පත්තිය ලබන්න බෑ මගපල් ලබන්න බෑ බුදු වෙන්න බෑ ධර්මයේ තේරුම් ගන්න බෑ ධර්මය අහන්න බෑ ඒක නිසා එතන අක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසය අරහත් ඵලයට පත් වෙන්න බෑ බ්‍රහ්ම තලයක ඉතින් ඒක නිසා දැන් ඔබට කිව්වා නිරය ත්‍රිස්චීනෝනිය පෙට්ටිවිෂය දීර්ඝායුෂ දේවනිකාය හතර
ඔය හතර තනදිම මගපල් ලබන්න කන්සප්පක්තිය ලබන්න බණ අහන්න කුසලකින් කුසල ගවේෂි කරගන්න මේ හිත පිරිසිදු කරගන්න බෑ. මොකද ඒ තැන්වල එහෙම හිත පිරිසිදු කරගන්නා ධර්මයක් තේරුම් ගන්න අවබෝධ කරගන්න අනුගමනීය ප්‍රතිපදාවක් අනුගමනය කරන්න බෑ. දැන් ඊට පස්සේ කියනවා දැන් හතරක් කිව්වා තව හතරක් කියනවා මිනිස්සෙක් වෙලා ඉපදුන අවස්ථා හතරකට කන් සම්පත්තිය ලබන්න බෑ කියලා ඊගාව අවස්ථා හතරේ කියනවා. පළවෙනි එක පුනිජවරම් භික්කවේ අයංච බුග්ගලෝ පච්චන්තිමේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති සෝචෝ හෝති අභිඤ්ඤාත අවිඤ්ඤාතාරේසු මිලක්කේසු යත්ත නත්ති ගති භික්කුණම් භික්කුණීනම් උපාසකන්නම් උපාසිකානම්. යම් කිසි කෙනෙක් මිනිස්සෙක් වෙලා උපදින්නේ පච්චන්තිමේසු ජනපදේසු ප්‍රත්‍යන්ත ජනපදයකම උපත ලැබුවත් දැන් මිනිස්සෙක් වෙලා බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුරුවෝ කිව්වා මිනිස්සෙක් වෙලා ඉපදෙනවා නම් පතිරූපදේශය කියන්නේ පත්‍යන්ති ජනපදය සුනාපරන්තය අපරාපරන්තය. එතකොට බුදුහාමුදුරුව මේ පෘථුවේ මිනිස්සු ඉපදෙන තැන් ඉපදෙන රටවල් පරදේශ සහ පතිරූපදේශ කියලා කොටස් දෙකට පූජාවලියෙත් බෙදලා තියෙනවා. මේ පරදේශයක එහෙම නැත්නම් අර සුනාපරන්තයක අපරාපරන්තයක ඉපදුණු කෙනෙකුට මේ බුදුබණ අහලා මේ ධර්මය ගන්න බෑ. නමුත් බුදුහාමුදුරුවෝ මෙතන කියනවා ප්‍රත්‍යන්ත ජනපද පච්චන්තිමේසු ජනපදේසු පච්චාජාතු. යම් කිසි කෙනෙක් ප්‍රත්‍යන්ත ජනපදයක මධ්‍ය මණ්ඩලයකම බුද්ධ ශක්තිය තියෙන තැනකම යම් කිසි කෙනෙක් ඉපදුනත් ඒ පුද්ගලයා මිනිස්සෙක් හැටියට ඉපදුනත් අවිඤ්ඤාතාරේසු මිලක්කේසු මේ පුද්ගලයා මේ ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් කොහොමද යත්ත නත්ති ගති මේ තමන්ගේ ගතිය භික්කුණම් භික්කුණීනම් උපාසකානම් උපාසිකානම් ඒ තත්ත්වයට පත් කරගත්තේ නැත්නම් ඒක මිනිස්සෙක් හැටියට කරගන්න පුළුවන්. හැබැයි ආගමක් ඇදෙව්වට මේක වෙන්නේ නැහැ. ආගමේ මහණ වුණාට භික්කු වික්කුණී නම් ගති වෙන්නේ නැහැ. ඒක භව කය කරන්නට රාග භව දේශ භව මෝහ භව කපා දාන්නට තමන්ගේ හිත පිරිසිදු කරගන්නට අනුගමනීය ප්‍රතිපදාව අනුගමනීය කරන කෙනෙක් පමණයි යත්ත නත්ති ගති. එතකොට නත්ති කියන්නේ නැති. යත්ත කියන්නේ යථාපරිදි ඒ ගති නැත්නම් ඒ පුද්ගලයා භික්ඛුණම් භික්ඛුණීනම් උපාසකානම් උපාසිකානම් නොවනවා නම් ඒ පුද්ගලයාටත් කන සම්පත්තිය ලැබෙන්නේ නැත. ආගමක් ඇදහූ පලියට පමණට කන සම්පත්තිය ලබන්න බෑ කියන එක තමයි බුදුහාමුදුරුවෝ මෙතෙන්දී පැහැදිලිව කිව්වේ. මිනිසෙක් වෙලා ප්‍රත්‍යන්ත ජනපදයකම ඉපදුනා. ඊට පස්සේ ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා දෙවෙනි අවස්ථාව මිනිසෙක් වෙලා ඉපදුනත් අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති සෝචෝ මිත්‍යා දෘෂ්ටිකෝ විපරීත ලස්සන. යම් කිසි කෙනෙක්ගේ දැක්ම මිත්‍යා දෘෂ්ටිය නම් දැක්ම විපරීත ලස්සනයක් නම් ඒ පුද්ගලයාටත් කන සම්පත්තිය ලබන්න බෑ. මිත්‍යා දෘෂ්ටිය විග්‍රහ කරලා තියෙනවා. දැන් මෙතෙන්දී ඔබට මේ සිංහල භාෂාවෙන් ඔබට ඔය ඔබ දහම් පාසල් යනකොට බුද්ධාගම පන්තිවල දහම් පාසලේ මිත්‍යා දෘෂ්ටිය හැටියට උගන්වන්නේ වැරදි දෙයක්. දැන් ඒගොල්ලෝ උගන්වන්නේ බුද්ධාගම පන්තියේ දහම් පාසලේ බුද්ධාගම අදහනවනම් අන්න ඒ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටියෙක් නෙමෙයි. කතෝලික නම් මුස්ලිම් නම් හින්දු නම් ක්‍රිස්තියානි නම් වෙනත් ආගමක් හදනවනම් අන්න එයා මිත්‍යා. ඒක නෙමෙයි මේ කියන මිත්‍යා දෘෂ්ටිය. මේ මිත්‍යා දෘෂ්ටිය ඊට වඩා බුදුහාමුදුරුවෝ දේශනා කරපු මිත්‍යා දෘෂ්ටිය ඊට වඩා හුඟක් වෙනස්. මේක නත්ති දින්නම් නත්ති ඊටන් නත්ති උටන් නත්ති සුඛ දුක්ඛට්ඨානං කම්මානං පලානං විපාකෝ නත්ති ආයන් ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පීඨා නත්ති සත්තා උපාධිකා නත්ති ලෝකේ සස්සමන බ්‍රාහ්මණා සම්මාගතා සම්මා සම්මා. යම් කිසි කෙනෙක් මේ තමන්ගේ දැක්ම දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් කරගන්නේ දුන්දේ පල විපාක නැtei කියලා හිතනවනම් නත්ති දින්නම් දුන්දේ දින්නම් කියන්නේ දුන්දේ
ත්‍යාගෝ පට්ටිනිස්සග්ගෝ මුත්‍යානාලෝ කියලා බුදුහාමුදුරු කිව්වා. දුන්නේ තමන්ට ඵල විපාකයක් උරුම වන බව තේරුම් ගන්න බැරි පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිකේ. නත්ති හිතන් නත්ති උතං යම් යම් ඔය රාජබලි ඒ වගේම නොයෙකු නොයෙකු දේවල් ඔය යාග හෝම බලි ඒවා මේවා තියෙනවා නොයෙක් ඒවා ඒවත් යම් සමාජ සම්මත යම් යම් දේවල් තියෙනවා ඒවා පිළිබඳව තේරුමක් නැති පුද්ගලයා නත්ති හිතන් නත්ති උතං. ඊට පස්සේ තියෙනවා නත්ති සුඛ දුක්ඛට්ඨානං කම්මානං ඵලං. මේ දුක සැප සුඛ දුක්ඛ කම්මානං කර්මඵල නිසායි උරුම වෙන්නේ කියන එක විපාකයක් බව තේරුම් නොගත්ත හේතුඵල දහම පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් නොගත්ත පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටිකයි. ඒකට මේ හරියටම පටිච්ච සමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයේ තේරුම් නොගත්ත පුද්ගලයෙක් මේ කර්මඵල තමන්ට අම්මගෙන් කර්මයක් ආව තාත්තයි ඉතයි මේ කර්මය ආවේ යාළුවෙක් නිසායි අර වගේ මේ වගේ ඒ වගේ මේ වැරදි දැක්මක් ලැබෙන පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිකේ කර්මඵල විශ්වාස කරන්නේ නැති පුද්ගලයෙක්. ඒ වගේම නත්ති ආයන් ලෝකෝ නත්ති පරලෝකේ එලවක් නැහැ මල් මතුලක් නැහැ පරලෝක් නැහැ මෙලවක් නැහැ පරලෝක් නැහැ කියන පුද්ගලයාත් මිත්‍යා දෘෂ්ටිකේ. ඒ වගේම නත්ති මාතා නත්ති පීතා අම්මා පිළිබඳව තාත්තා පිළිබඳව තමන්ගේ ඥාතීන් පිළිබඳව නිවන නිවැරදි තේරුමක් නැති පුද්ගලයා. ඊට පස්සේ නත්ති සත්තා ඕපපාතික මේ ඕපපාතිකව උපදින දෙවියෝ බ්‍රාහ්මයෝ භූතයෝ පෙරේතයෝ මේ පිළිබඳව කිසි දැනුමක් තේරුමක් නැහැ. එහෙම සත්තු නැහැ එහෙම දකින්න බෑ ඒක නිසා නැහැ කියලා ඉතන ඇත් මිත්‍යා දෘෂ්ටිකයි. ඊට පස්සේ වැදගත්ම දේ නත්ති ලෝකයේ සස්සම්න බ්‍රාහ්මණ මේ මගපල කියා දෙන මගපල ලැබූ සමන බ්‍රාහ්මණය ලෝකෙ නැහැ කියලා අද නැහැ කියලා යම් කිසි කෙනෙක් කියනවනම් එයා මිත්‍යා දෘෂ්ටිකයි. ඉතින් එහෙම අය ඉන්නවනම් එයා මිත්‍යා දෘෂ්ටිකයි. ඒ අයට මේ ධර්ම තේරුම් ගන්න බෑ. එයා විපරීත දර්ශනයක් ඇති පුද්ගලයෝ. එයාගේ දැක්ම වැරදි නිසාම එයාට මගපල වැහෙනවා. ඒක තමයි මේක තේරුම. මේක හොඳට තේරුම් ගත යුතු ධර්ම. ඊළඟට දැන් හත්වෙනි එක පුනිත පරම්පිකවේ අයංච පුද්ගලෝ මජ්ජිමේසු ජනපදේසු පච්චා ජාතු සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ පටුමුගෝ පළමුගෝ අප්පටි බලෝ සුභාෂිත දුබ්බාසු සත්ත අත්තමඥාන මඤ්ඤාතු. යම් කිසි කෙනෙක් ජලෝ පළමුගෝ අප්පටි බලෝ කන ඇහෙන්නේ නැත්නම් ඇස් පේන්නේ නැත්නම් මුලේ මොංගල් නම් මේ වගේ මානසික හෝ කායික වශයෙන් අබල දුබල තාභයක් තියෙනවා නම් ඒ අයට කන සම්පත්තිය ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඊට වඩා වැදගත් සුභාෂිත දුබ්බාසුසස්ස අත්තමඤ්ඤාතු. මේ සුභාෂිතය දුබ්බාසිතය මේක හොඳට තේරුම් ගන්න ඕන. සුභාෂිතය දුබ්බාසිතය කියන එක දෙක වෙන් කළා තේරුම් අරගෙන සුභාෂිතයේ යෙදෙන්නත් දුබ්බාසිතයෙන් වෙන් වෙන්නත් නොදන්නා පුද්ගලයා අර අත්තමඤ්ඤාතුන් ඒ පුද්ගලයාටත් කන සම්පත්තිය ලබා ගන්න පුළුවන්කමක් නැහැ. දැන් හතක් කිව්වා. අටවෙනි එක පුනිත වරම්භිකවේ තථාගතෝ ලෝකෝ අනුප්පන්නෝ හෝති. අබුද්ධෝත්පාද කාලයක තථාගතවරයෙක් මේ බුදුවරයෙක් ලෞතරා බුදුවරයෙක් බුද්ධත්වයට පත් නොවූ කාලයක් අබුද්ධෝත්පාද කාලයකත් කෙනෙකුට කන සම්පත්තිය ලබන්න පුළුවන්කමක් නැහැ. ඇයි? බණ අහන්න බෑ. ධර්මයක් නැහැ. ධර්මයක් නැති කාලය තියෙනවා. ඉතින් ඒ වගේ කාලයකත් කන සම්පත්තිය ලබන්න බෑ. ඉතින් ඒක නිසා මේ අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ මේ අක්කන සූත්‍රය දේශනා කරලා ලෝකයාට පෙන්වුම් කළේ පැහැදිලි කළේ මේ කන සම්පත්තියේ තියෙන වටිනාකම. කන සම්පත්තිය ලබන්න බැරි කෙනෙකුට මගපල් ලබන්න දුකෙන් මිදෙන්න බෑ, විමුක්තියටපත් වෙන්න බෑ. ඉතින් ඒක නිසා මේ විමුක්ති මාර්ගය මේ විමුක්තියටපත් වෙන්න නම් මේ කන සම්පත්තිය අත්‍ය අවශ්‍යයි. ඒකට මිනිසෙක් වෙලා ඉපදෙන්න ඕන, අනුසත්පත් ලාභයක් ලබන්න ඕන,
පතුරුප දේශයක බුද්ධ දේශයක උපත ලබන්න ඕන බුදුදහම තියෙන කාලයක පරම අර පරම පවිත්‍ර සිල් සත් ධර්මයේ ශ්‍රවණය කරන්න තියෙන්න ඕන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්න ඕන ඒ අනුව යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන තත්වයට පුද්ගලයා මනුෂ්‍යයා පත් වුණොත් කන සම්පත්තිය ලබා ගන්න පුළුවන් ඉතින් බුදුහාමුදුරුව මේ කරුණාට පැහැදිලි කරලා විග්‍රහ කරලා විස්තර කරලා කියා දුන්නා මේ කන සම්පත්තිය ලබන ආකාරය මේ කන සම්පත්තිය ලැබුවේ නැත්නම් කෙනෙකුට මේ බැම්ම කපන්න බෑ කය කරන්න බෑ දැන් මෙතන වචන තුනක් කන කය කීන කීන කියන්නේ බැම්ම තුන කපා දැම්මා කය කියන්නේ බැම්ම තුන කපනවා කන කියන්නේ කැපිය යුතු බැම්ම තුන නිවැරදිව දැන හඳුනා ගන්න මේ සංසාරයට බැඳිලා තියෙන බැම්ම තුන නිවැරදිව හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ අන්න අර බික්කු බික්කුණී උපාසක උපාසිකා යථා පරිදි ඒ ගති තියෙන පුද්ගලයෙකුට පමණයි ඒ වගේම පටිරූපදේශයක බුදු බුදුහාමුදුරන්ගේ ධර්මයක් තියෙන තැනක ඉපදුණු කෙනෙකුට පමණක්මයි ඒ අනුව මේ අක්කන සූත්‍රයේ තියෙන ධර්මතාවයන් ඊටාත්ම වැදගත් හොඳට තේරුම් ගත යුතු දේවල් මේවා කවුරුත් හොඳට තේරුම් ගත යුතු ධර්මතාවයන් ඔබට ওই ඊගාව ගාථාවල තියෙන ඒ කර්ම අටම නැවත ගාථා අටකින් දේශනා කරලා තියෙනවා මාගදී භාෂාවෙන්ම මේ අටේමයි තියෙන්නේ මේ තේරුම්මයි තියෙන්නේ ඒක හොඳට කියවලා බලාගන්න මේ පොතේ තියෙන මේ කර්ම අදට අපි මේ සූත්‍රය අවසන් කරනවා දැන්